මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියක් කිලිනොච්චිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඔබ දුක් විඳින එක, ඊසල් නැතුව ඉන්න එක, ආහාර නැතුව ඉන්න එක, පෝර නැතුව ඉන්න එක දැකලා මං හුඟක් කම්පා වුණා. ඔබට යලිත් ජීවත් වෙන්න අවස්ථාව සැලසිය යුතුයි කියලා මං හිතුවා. මම මේ පාර මේ රටේ ආණ්ඩුව බාරගත්තා. ඔය වෙන අපේක්ෂකයෙක් හිටියේ නැහැ, ඇවිල්ලා ඒ වෙලාවේ රට බාරගත්තා. ඔබ දුක් විඳිනකොට ඒගොල්ලෝ බලාගෙන හිටියේ. මගේ අනාගතයවත්, අනුරගේ අනාගතයවත්, සජිත්ගේ අනාගතයවත් හිතන්නේ නැතුව ඔබේ අනාගතය ගැන හිතන්න. ඒ කියන්නේ හිතලා සැප්තැම්බර් 21 වෙනිදා කතර ගහන්න. මේ අතර කහටගස් දිගිලියේ ප්‍රදේශයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. මම කිලිනොච්චි ගියද්දී රැස්වීම ඉවර කළා එනකොට වැඩිමහල් ද්‍රවිඩ කාන්තාවක් මට මේ තොප්පිය දුන්නා. ඔබතුමා අපිව ජීවත් කරා කියුවා. ඒ නිසා මට මේක බාර දුන්නා. එහෙනම් මේ දුන්න කැප් එක ලක්ෂයකට වඩා රුපියල් මම මේක අගය කරනවා. මං ඉගෙන ගත්තේ ඒ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සජිත්ගේ තාත්තෙන්. මිනිස්සු බඩගින්නේ ඉන්නවා නම් කෑම දෙන්න. මිනිස්සු ආදායම් නැත්නම් ආදායම් දෙන්න. ප්‍රේමදාස ජනාධි අපිට කිව්වේ නෑ පැනලා යන්න කියලා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න තමයි අපිට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලන්නේ. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති හමුවකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. අනුර කුමාර දිසානායක මගේ මිත්‍රයා කියන්නේ එපා කිව්වා. ඉතින් ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. කොහොමද අපනය නාර්ථිකත්වයේ නිදහස් වෙළඳ ගිවිසුම් නැති? ඔන්න දැන් ආනවඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං ඉස්සෙල්ලා කියන්නේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකයි සුනිල් හඳුන්නෙත්තේයි සූර්යප්‍රේම මහත්මයා අතර විවාදයක් ඇති කරලා අපනය නාර්ථිකයක්ද ආනය නාර්ථිකයක්ද කියලා අපිට කියන්න කියලා. ඒක දැනුම් දුන්නාන් පස්සේ මං ඉස්සර කිව්වට එතුමයි මමයි IMF එකේ කළමනාකාර අධ්‍යක්ෂකතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. අපි දෙන්න විතර කතා කරලා වැඩක් නැහැ නේ. අපි ඕන්නම් සජිත්ත් එන්න කියන්නේ. ඔය මං ටිකක් බයයි. මොකද එයා කතා කරන්න පටන් ගත්තොත් පෑ දෙකක් ගියාන් පස්සේ අධ්‍යක්ෂකතුමියයි මට අනික් වැඩ තියෙනවා කියලා. අපි ලෑස්තියෝ. අය ඉස්සෙල්ලා අපනය නාර්ථිකයේද ආනය නාර්ථිකයේද කියන්නේ. මම ලෑස්තියි. මම නේ ඉස්සෙල්ලා යෝජනා කරේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.